පොලිසියට ලද තොරතුරක් මත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාධ්‍යවේල පිහිටි මන්ත්‍රී නිල නිවස කොළඹ දකුණු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් විසින් සෝදිසි කිරීමේ වරසුවක් මත හදිසි පරීක්ෂාවකට ලක් කළා. එහිදී මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ටාශය සහ අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකරන තවත් දෘඪ තැටි හා සංයුක්ත තැටි ගණනාවක්ද ලැප්ටොප් පරිගණකයක් පිස්තෝල ගිනි අවියක් සහ ඊට භාවිතා කරන සජීව පතොරම් 127ක් මෙන්ම සැකකටයුතු ලේඛන කීපයක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ඒ අනුව පෞද්ගලික ආරක්ෂාව සඳහා භාවිතා කළ ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසුව යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මන්ත්‍රීවරයා කොළඹ දකුණ අපරාධ කොට්ටාශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අතරංගුටගත් මන්ත්‍රීවරයා නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාශයේ විත රැගෙන එනු ලැබූ අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ටාශය වෙත පැමිණියා. එලෙස අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. මේ අතර අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ. නිදාසීම ගැන ඉතාම සන්තෝසයි. අධිකරණය ගැන විශාල විශ්වාසයක් ගෞරවයක් ඇති වුණා. ඇතෙම්ම ගරු විදුසුරුතුමා හරියටම අවබෝධ කරගත්තා. මේක තනිකරම කූට විදිහට හදපු උපක්‍රමශීලී නඩු නිමිත්තක් විදිහට. මොකද මට ඒ මගේ රාජකාරී අවිය නිකුත් කරලා තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආණ්ඩුවෙන්. ආණ්ඩුව නිකුත් කරපු ආයුධයට මම වසර දෙකක් ලයිසන් ලබාගෙන තිබුණා. වසර තුනක් අමතක වෙලා තිබුණා. ඉතින් ඒක කරන්න නියමිත වෙලා තින්නේ මගේ PSO මහත්තයාට, ආරක්ෂක නිලධාරි මහත්තයා තමයි ගිහිල්ලා ඔක කරන්නේ හැම විටම. වෙන අවස්ථාවලදී කොහොම හරි අතපසු වීමක් වෙලා තිබුණා. ඒක බොහෝ අයට වෙලා තියෙනවා. අපේ පාර්ලිමේන්තුවේ 225 අතර ඒ වගේ අතපසු වීම වෙනවා. මට නිදහස හම්බුණා ජනවාරි 17 වෙනිදාට මේ කල්ගියා නඩු දිමිත්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.